අයිබෝවන් ගියන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දෙමළ ජනතා ගැටළු වලට පැවති රජයෙන් විසඳුම් නොලබුණු බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇමරිකාවට කියයි පාර්ලිමේන්තු කටයුතු ජනපති චක්‍රලේඛයට අනුවයි වැසි සහ තද සුළං තවදුරටත් මුහුදත් රළු වෙයි ශ්‍රී ලංකාව හා ස්විස්සර්ලන්තය අතර ඍජු ගුවන් සේවා යළි ආරම්භයි දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට පැවති රාජ්‍ය නිසි පියවර නොගත් බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ඇලෙනා ටිප්ලිට්ස් මහත්මිය අතර කොළඹ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කළා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම නැවත පදිංචි කිරීම හා අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවති රජය මන්දගාමීව කටයුතු කළ බවයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ අනුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලිකම් කාර්යාලය පවසනවා. 16 වෙනිදාට කල් තිබුණු පාර්ලිමේන්තුව 14 වෙනිදා උදෑසන 10ට කැඳවන බව ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් පසුකේදා ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුවේ අමාත්‍ය දියුරුම් දීම් තවමත් අවසන්ව නොමැති නිසාත් මන්ත්‍රී නිල මාරුවීම් තවමත් සිදුවන නිසාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වෙන් කිරීම සිදු කළ නොහැකිව පවතිනවා. නිකුත් කළ ගැසට් පත්‍ර සැලකිලටගෙන 13 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වෙන් කිරීම සිදු කරන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. තවද යම්කිසි පාර්ශවයකින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් අදාළ යෝජනාව එදින විවාදයට ගැනීමට හැකියාවක් නැහැ. එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කර දින 5ක් ගත වීමෙන් පසුව බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරන්නේ. එදින රැස්වෙන පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජමේකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා දැන් පාර්ලිමේන්තුව ආරවසන කරලා නැවත 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන ඒක ඇසට් එක නිකුත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි ඒව අභියෝගෙට ලක් කරන්න බෑ ඒ නිසා දරුගතානායකතුමාට කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවන්න බලයක් නෑ පාර්ලිමේන්තුව කැඳවුවට පස්සේ පාර්ලිමේන්තු කාර්යපටිපාටිය ඒව ක්‍රියාත්මක කරන ආකාරය ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඒතුමාට මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම මන්ත්‍රීවරුන්ගේ අයිති ආරක්ෂා කිරීම මේ සම්බන්ධව ක්‍රියා කරන්න පුළුවන් ඒ නිසා පැහැදිලිවම මූලාසන කතාව ඉදකිව රාජාසන කතාව ඊට පස්සේ වැඩ කටයුතු පටන් ගන්නවා ඒ සියලුම එයක්ම වැඩ කටයුතු පටන් අරගෙන තමයි න්‍යාය පත්‍ර අනුකූලව සිදු කරගෙන යන්නේ. ඒ නිසා කිසිම විශ්වාසභංග යෝජනාවක් වළංගු වෙන්නේ නැහැ නීති අනුව. විවස්ථාවන්වත් වළංගු වෙන්නේ නැහැ. ධානවන අනුක්‍රම විවස්ථාවත් අනුව වළංගු වෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තු වාරවසාන වෙලා තියෙන අවස්ථාවක මේ දෙන කිසිදු ලියවිල්ලක වැදගත්කමක් නැහැ. නීති අනුකූල වශයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී කිසිම රටක මේක වෙන්නේ නැහැ. මේ අතර හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා පවසන්නේ පාර්ලිමේන්තු වාර අවසන් කර ඇති මොහොතක ජනාධිපතිතුමාට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් නොමැති බවයි. එමෙන්ම කතානායකවරයා මේ වන විට සිය බලය ඉක්මවා කටයුතු කරන බවද ඒ මහතා කියා සිටිනවා. කතානායක කියන්නේ ඉතාමත්ම ස්වාධීන තත්ත්වයක්. පාර්ලිමේන්තුව දැන් සැසිවාරයේ අවසන් කර ඇති අවස්ථාවක. එයාට ඇත්තෙම ක්‍රියා කරන්න කිසිම පදනමක් නැහැ. දැන් එයා යම්කිසි මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් ගත්තනම් ඒ aran තියෙන්නේ පාර්ලිමේන්තුව සැසිය නැති අවස්ථාවක. එයා කරලා තියෙන්නේ එතන නීති අවකාශයක් නැති දෙයක් කරලා. එයාගේ ඇස් ඉදිරිපෙළ තියෙන බෙදීම තමයි එයා සලකා බලන්න. හැබැයි ආණ්ඩු පිහිටීමේ එයාට කිසිම බලයක් නැහැ. ආණ්ඩු පිහිටීමේ බලය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපති. එයාට කියන්න බෑ මං අර ආණ්ඩුව පිළිගන්නවා මේ ආණ්ඩුව පිළිගන්නවා කියලා. ඒක ජනාධිපතිගේ බලය පමණයි. ජාතිකෙන් ලයිස්ට් එකක් වෙච්ච මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිගේ බලයට ඉක්මවා යන බලයක් ආරූඪ කරගෙන ක්‍රියා කිරීමෙන් නොයෙක් ප්‍රශ්න මතුවෙනවා. අවාසනාව නම් අපේ පාර්ලිමේන්තු ක්‍රමයටම මේක කැළලක් වෙනවා. එතුමා කියනවා හර්ද සාක්ෂි අනුව ක්‍රියා කරලා කියලා. ඉතින් එතුමා හර්ද සාක්ෂි අනුව නොයෙක් නොයෙක් අවස්ථාවල ක්‍රියා කරලා තියෙනවා. එක අවස්ථාවක එතුමා එක්සත් ජාතිපක්ෂේ ඉඳලා හර්ද සාක්ෂි අනුව එක්සත් ජාතික නිදහස් සාක්ෂි සම්දාන බැලිලක් කරා අමතු දුරක් ගත්තා. ඊට පස්සේ හර්ද සාක්ෂි අනුව ආයෙත් පැත්තට ගියා. ඉතින් පාර්ලිමේන්තු වගේම වෙනවා. ඒ හර්ද සාක්ෂි කියන එක වෙනස් වෙන්න පුළුවන් වෙලාවෙ වෙලාවට. මේ වාගේ ප්‍රකාශන නිකුත් කිරීමට කරු ජයසූරිය මැතිතුමාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් හෝ ස්ථාවර නියෝගයන්ගෙන් කිසිම අවකාශයක් නැහැ.
රටක ව්‍යවස්ථාවට අනුව එරටේ ප්‍රධානියාගත් තීරණවලට ජාත්‍යන්තරයේ අතපෙවීම් සිදු නොකළ යුතු බව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය කතානායක සහ කන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥ ඩීඑස්බී සාමිවරයා පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් බ්‍රිතාන්‍යයේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. Every country has its constitution. සෑම රටකටම ව්‍යවස්ථාවක් තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය දෙයක් සිදු වී නැහැ. මහා බ්‍රිතාන්‍ය පවා මෙවැනි දේ සිදු වී තිබෙනවා. රජයේ පැවැත්මට යම්කිසි කාල සීමාවක් තීරණය කර තිබුණ නමුත් එය ඊට පෙර අවසන් වීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ සාධාරණ හේතුන් මත රටක විධායක ජනාධිපතිවරයාට තීරණය ගැනීමේ අයිතිය තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලෙක්. අවස්ථා කිහිපයකදීම ඔහු මට හමු වී තිබෙනවා. ඔහු තම රටේ යහපත් උදෙසා නව අගමැතිවරයෙකු පත් කිරීමට තීරණය කළා. අනිකුත් රටවලට මේ සම්බන්ධයෙන් අතපෙවීම් කළ නොහැකි. හේතුව ඒ රටවලට ආවේනික වූ ව්‍යවස්ථාවන් තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී සහාය දීමට අපි සූදානම්. මම එක් දේශපාලන පක්ෂයකට පමණක් පක්ෂපාතී නැහැ. එම නිසා මගේ සහෝදර දේශපාලකින්ගින් ඉල්ලා සිටින්නේ රටවල ස්වාධීනත්වයට අතපෙවීම් නොකරන ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැති ඇමතිවරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඉන් අනතුරුව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. පක්ෂයේ ඉදිරි ගමනත් ආණ්ඩුව හදන එකත් ඒ කාරණා ආණ්ඩුව ශක්තිමත් හදාගන්න එක ගැන තමයි අපි කතා කරේ. 113 ප්‍රශ්නයක් නැහැ. 113 ඉන්නවා අපිට. අලුත් ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න වැඩ බ්ලොක් සාකච්ඡා කරා. අධිකාර ජනාධිපතිතුමා අගමැතිතුමා එක්වන එකට යන වැඩ බ්ලොක් අපි විශ්වාස කරනවා රටක් කැඩියට පෙරට ගෙනියන්න මේ ලැබිච්ච ඓතිහාසික මොහොතේ එක්කෙනෙක් දෙන්නේ පාව දුන්නට මේක අනිත් පැත්ත පෙළන්න බෑ සාර්ථකව හෙට දවස ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් කියන විශ්වාසයේ අප්පල කරනවා 14 වෙනිදා පාර්ලිමේන්තුවේ යන 114ක් එක්ක අපි ඒ ගැටලුවක් නැහැ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම කණ්ඩායම් ජනාධිපතිතුමාගේ තීරණයත් එක්කලා ඉන්නවා අග්‍රාමාත්‍යතුමාව පත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සේරම එකම තරකින් ඊයේ දකින්න ඇතිනේ ඊයේ සියලු දෙනා එක වේදිකාවේ හිටියා දාරානිපාත වර්ෂාවක් තිබුණත් දවැන්තම ජනගහනයක් හිටියා ජනතාවගේ කැමැත්ත එතනට තියෙනවා කියන එක මහජන නියෝජිත දන්නවා රට හා ජනතාව ගැන සිතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීන්දුව ඉතා කාලෝචිත බව මහා සංකරත්තය පෙන්වා දෙනවා මේ රටේ සංස්කෘතික මෙවස්යෙන් දේශපාලනමය වශයෙන් බහුමික අඛණ්ඩතාවය රැක ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම මේ රටේ ජනතාවගෙන් ෆේල් වුණා. ජනතා මතයක් ගොඩනැගුණා මේගොල්ලන්ට මේක කරන්න බෑ කියලා. ජනාධිපතිතුමාට ඕනකම තිබුණත් ජනාධිපතිතුමාට ඒ සඳහා කරගෙන යෑමේ අපහසුයක් ඇති වුණා. බොහෝ දෙනෙක් හිතුවා ජනාධිපතිතුමා මහා අකෘතඥ වැඩක් කළා දූ කියලා. නමුත් එහෙම වෙලා නැහැ. ජනාධිපතිතුමා ඊයේ ප්‍රසිද්ධියේ පැහැදිලි කළා මේ තීරණයේ ගන්න කලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඊළඟට ඉන්න සහායකයන් දෙදෙනාට කතා කරලා මේ කාරණේ පැහැදිලි කරලා මේන් විසඳුමක් ගන්න ඕනයි කියන අදහස එතුමා ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා හැටියට ඒ විදිහට බොහොම සාමකාමීව බොහොම නම්‍යශීලීව ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මේ තීරණය ගත්ත කියන එකයි මගේ වැටහීම. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයෙන් මේ රට ගලවා ගත්ත මේ රට ගොඩනගන්න දේශීයත්වය සංස්කෘතිය ආගම ධර්මය සහ සීළු ජන කොට්ටාසයන් ඒකරාශී කරගෙන යන්න ඕනයි කියන මග ඉන්නවා කියන හැඟීම මේ රටේ බොහෝ දෙනෙක් තුල තියෙනවා ජනාධිපතිවරයා අභිභව අගමැතිවරයා කටයුතු කළා වෛරයෙන් තමයි රට පාලනය කරේ හොරුන්ය කියා කෑ ගහලා හොරුන් අල්ලන්න දඟලලා හොරුන් අල්ලන්න බැරි වුණා හමුදාවට දඬුවම් දුන්නා රට ජාතිය වික්කා ජනාධිපතිතුමා ඉතිහාසගත වෙනවා මේ රට පාවා දුන්නන් පළවා හැර මේ රට ආරක්ෂා කරන නව කණ්ඩායමක් පත් කළ හොඳ ජනාධිපතිවරයෙක් හැටියට සම්බුද්ධ ශාසනයට අගෞරව කරපු තරමක් මේ යුගය තමයි මේ අවුරුදු තුනමාර සම්වර්ධනය කරපු දේවල් විකුණගෙන කාපු රජය තමයි රනිල් වික්‍රමසිංහගේ රජය. එනිසා මේ කළ වැඩේ හොඳයි ජනාධිපතිතුමාට තවත් ප්‍රශංසා කරන්න දෙයක් නැහැ එතුමා අපායකින් දිව්‍ය ලෝකයට ආවා වගේ
ජනාධිපති මෙතුමා ඉදිරි ව්‍යවස්ථානුකූලව නීතියට එකඟව ගත තීරණය පිළිබඳව දකුණේ මහ සංඝරත්නයේ හැටියට අපි එතුමාට ආශිර්වාද කරනවා නායකත්වයක් ගත හැකි රට පිළිබඳව ආදරයක් තියෙන කැකුමක් තියෙන ශ්‍රේෂ්ඨ නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මෙතුමා අගමැතිවරයා හැටියට පත් කිරීම පිළිබඳව අපේ ප්‍රසාදයේ ආශිර්වාදයේ පිරිනමන අතර බලයට පත් කරන ලද අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මේ රටේ ජනතාව වෙනුවෙන් සේවාවක් කරන්න ආශිර්වාදය ප්‍රකාශ කරන්න කැමැතියි ජනාධිපතිතුමාට නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුව කල්තැබීමේ බලයද ව්‍යවස්ථාවෙන්ම ලැබී ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා පවසනවා. එවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ විමසීම අවශ්‍ය නොවන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න අනිවාර්යම ඕනේ. එතකන් පරණ විදියට තමයි මම කටයුතු කරන්න කියන එක කතානායකතුමාගේ ප්‍රකාශයක් තිබුණා. ඒක මම කියන්නේ සම්පූර්ණයෙන්ම විවස්ථාවට විරුද්ධව කරන ප්‍රකාශයක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි ලෙස කියනුනි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියපත් වෙනකොටත් හිතුවමිට තිබුණේ එක්කෙනෙක්ගේ බලයයි. අශ්වමෙතුමාගේ බලය. එතකොටත් කවුරුත් ඇව්වේ නැහැ නම්බර කීයක් තියනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තිබුණේ 41යි. මනුෂ්‍ය නානායකාර මහතා කම්කරු හා විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන්න තුමාගේ ඉල්ලීම වුණේ කතානායකතුමාගේ තීරණයක් ලෝක ප්‍රජාවගේ තීන්දුවත් එවැගේම මේ රට ගැන ඇතිලා තියෙන මේ අවුල පිළිබඳව එතුමාගේ පෞද්ගලික මතය තමයි එතුමා ප්‍රකාශ කරේ. එතුමා පැහැදිලි කියා සිටියේ තුමාගේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසනවා කියන එක. මනුෂ්‍ය නායකකාර මහත්මයා ගරු ජනාත්මා වෙත තමන්ගේ ඉල්ලාසීම බාර දීලා තියෙනවා. දැන් චෝදනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා පැත්තට එන උදවියට සල්ලි දීලා ගන්නවායි. හැබැයි මේ පැත්තේ හිටපුවා එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ තවත් මොනවා හරි විවිධ සන්තෝෂම් ලබා දීම නිසායි කියලා අපි විශ්වාස කරනවා. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම විදේශ සංචාර නිවාඩු සංවිධානය කරන ආයතනයක් බවට පත් වෙලා අද රනිල් වික්‍රමසිංහ මහත්මයා කණ්ඩායම බංකොලොත් වෙලා තියෙනවා. එනිසාම මේ වන විට මනුෂ්‍ය නායකකර මහත්මයා පත් වෙලා තියෙන தත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනා වගේම හැබැයි ඉදිරියදී ඕනනම් ඒ තියෙන වෙනස් වීමේ හැකියාවකුත් තිබෙනවා. ඒක තමයි අත්‍ය தත්ත්වය. ඒ කෙසේ නමුත් මනුෂ්‍ය නායකකර මැතිතුමා ඉල්ලාසීම පිළිබඳව මහජන නියෝජිතෙක් හැටියට අපි දකින්නේ මේ වෙනුවෙන් මහජන නියෝජිතයාගේ භූමිකාව විය යුත්තේ රටේ අනාගතය වෙනුවෙන් Tamanගේ ක්‍රියාන්විතය මෙහෙය යුතුයි කියන තැනකයි අපි ඉන්නේ. ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රාජ්‍යයට සහ ජනතාවට සහය දීම සඳහා පුදුරාජ්‍ය මණ්ඩලයේ ඇතුළු රටවල් සූදානම් බව පුදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසනවා. ලබන 14 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ව්‍යවස්ථාව සහ නීති ආධිපත්‍ය සුරකීම සඳහා දේශපාලඥයින් සහ ජනතාව අතර සංවාදය තවදුරටත් දිරිගැන්විය යුතු බවද ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. වසර 3ක් පුරා ජනතාවට සාධාරණ සේවයක් ඉටු කිරීමට අවස්ථාව නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට එක්වුවේ ජනතාව වෙනුවෙන් සැබෑ සේවයක් ඉටු කිරීමට බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අවුරුදු 3මාරක් මං කාලකණි වුණා. අවුරුදු 3මාරක් ජොබ් දෙන්න බැරි වුණා. වැඩ ටික කරගන්න බැරි වුණා. කතා නම් තිබුණා. ලෝකෙට කොලේ ලිනවා. ගම් පෙරලිය, ඒ පෙරලිය, මේ පෙරලිය කච්චරේ දීලා පිරලා තිනවා. එහෙම වැඩ කරන්න මං කියලා කාටවත් මඩ ගන්න නෙවෙයි. එහෙම කරා නම් කරා කියලා මං කියනවා. අපිට රට බැර ගන්නත් ඕනේ. ඒ රට හොඳින් තියන්න ඕනේ. පාලනය හොඳට තියන්න ඕනේ. පාර්ලිමේන්තුව හොඳට තියන්න ඕනේ. ජනාධිපති කෙනෙක් හොඳ කෙනෙක් ඉන්න ඕනේ. අගමැති කෙනෙක් හොඳ කෙනෙක් ඉන්න ඕනේ. අරියට මේක ප්ලෑන් කරලා මේ වැඩ ටික කරන්න යන්න ඕනේ. අපි අපේ ජනතාවට අපේ ප්‍රදේශට ගිහිලා සංවර්ධන සහ එයාලගේ අයිතිවාසිකම් රැකගෙන එයාලගේ සංවර්ධන වැඩ ටික කරගෙන යන්න ඕන එක තමයි අපේ බලාපොරොත්තුව. නියෝජ්‍ය අමාත්‍ය එස් වියලේන්දරන් මහතාද මෙහිදී අදහස් පළ කළා. පසුගිය රජයේ සමයේ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂයට මම සහාය පළ කළා. ඒ නැගෙනහිර දෙමළ ජනතාවට සැබෑ සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන්. එහෙත් ඒ අපේක්ෂාව ඉටු කරගන්න එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. ඉදිරියේදී හෝ එම ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වේයයි මම විශ්වාස කරනවා. වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්කැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා.
ඊයරස්ව අමාත්‍ය මණ්ඩලයයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නාවික හා දිහිවර ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසද දෙනුම් දී තිබෙනවා. දිවයින ආසන්නයේ පවතින කැළඹිලි සාගත තත්ත්වය නිසා ඊයේ රාත්‍රිය ගත්තොත් මිලිමීටර් 270ක වගේ ඉහළගයක් වාර්තා වෙලා තිබෙන නැගෙනහිර පළාතේ කිරාන් කියන ප්‍රදේශයෙන් හෙට වෙනකොට මේ තදබල තත්ත්වය තරමක් අඩු වෙන ලකුණු තියෙනවා. ඒ කොහොම වුණත් හෙට දවසේ තුරු උතුරු මැද නැගෙනහිර මධ්‍යම කඳුකරය වයඹ පළාතේ මිලිමීටර් 100ක් වගේ තරමක් අද දවසේ ඇතිවීමේ හැකියාව තියෙනවා. දැන් මේ පද්ධතිය සුළු සුළඟක් දක්වා ප්‍රබල නොවුණත් මේකත් එක ඇති වෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධති නිසා ශනික සුළඟේ වේගය ඉහළ යන්න පුළුවන්. මේ වගේ නවදානමක් තියෙන හින්දා මේ දවස් දෙකේ දිවර සනාවික ප්‍රජාවට දිවෙන ආසන්නයේ මුහුදු ප්‍රදේශවල නාවිකට උතින් බලකින්න කියලා අපි උපදෙස් දීලා තිනවා. හෙට දවසෙත් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත බස්නාහිර මුහුදු ප්‍රදේශවල දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉහළ මට්ටමක තියෙනවා. මේ අතර දිවයිනේ ආපදා තත්ත්වයේ පිළිබඳව ප්‍රදීප් කොඩිපිලි මහතා අදහස් පළ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලබා දීලා තියෙන නායම් නිවේදනයේ තවදුරටත් වළංගු වෙනවා. කඳුකර ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසලීමක් වීම වගේම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. පහළ ජවාරි ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගංගාජලයේ භාවිතය කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්න කැලණිදඟ මහවැලිගඟ ඇතුළේම ගංගා ජලයේ භාවිතයේදී දැඩි අවධානයෙන් පසු වෙන්නේ. සීලම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සූදානම් කළ ස්ථානගත කළ තිබෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම ඒකකයන් මේ වෙන විදිහට ස්ථානගත කළ තිනවා. මෙම දින කිහිපය තුළදී ඇතිවි හැකි අහිතකර කාලගුණ තත්ත්වයේ හේතුවෙන් විශේෂයෙන්ම 1.7 දුරකථන අංකයේ විවෘතයි. සියලුම ජනතාවට පැය 24 පුරාම මේ සඳහා සම්බන්ධ විය හැකි වෙනවා. නරගාසුරයන් පරාජයට පත් කර ලෝකෙම ආලෝකය ලබා දීමේ සතුට සමරමින් Hindu බැතිමතුන් මහත් භක්තියෙන් දීපාවලි උත්සවයේ අද සමරුන් ලැබුවා. අයහපතහ අවිද්‍යාව නැමැති අන්ධකාරයේ බැහැර කර ප්‍රඥාවේ පහන් දැල්වා තම හදවතත් නිවසත් කෝවිලත් ආලෝකවත් කරමින් Hindu බැතිමතුන් දීපාවලි උත්සවය සමරනවා. මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකයේ වෙත පැමිණීමටයි. දීපාවලි දිනේ වෙනුවෙන් දිවෙන පුරා Hindu කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබුණා. කොච්චකඩේ ශ්‍රී පොන්නම්බල වානේශ්වර කෝවිලේදී විශේෂ දීපාවලි පූජාවක් පැවැත්ුණා. කෝවිලේ ප්‍රධාන කුරුක්කල්තුමන්ගේ මඟ පෙන්වීමෙන් සංවිධාන කර තිබූ පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබා ගත්තා. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන පූජාව පැවැත්ුණේ මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් පත්තිනි දේවාලයේදී. වතුකරේ Hindu ජනතාවද උත්කර්ෂවත් අන්දමින් දීපාවලි උත්සවයේ සමරනු ලැබුවා. ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ හැටන් ශ්‍රී මාණික පිල්ලියාර් කෝවිලේදී. ඊයේ මධ්‍යම රාත්‍රියේ පහන් සන්දර්ශනයක්ද පැවැත්ුණා. ගාල්ල කළුවැල්ල ශිව කෝවිලේද විශේෂ පූජාවක් පැවැත්ුණා. වවුනියාව දිස්ත්‍රික් දීපාවලි සමරුම් උත්සවය වවුනියාව ශ්‍රී කන්දසාමි කෝවිලේදී පැවැත්ුණා. ඒ වවුනියාව දිස්ත්‍රික් ලේකම් මොහොමඩ් හනිෆා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේද දීපමාලි උත්සවය වෙනුවෙන් විශේෂ පූජාවක් සංවිධානය කර තිබුණා. Hindu බැතිමතුන් විශාල පිරිසක් ඊට සහභාගී වී ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තයේ අතර ගුවන් සේවා අද යළි ආරම්භ වුණා. එමෙන්ම ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ මත්තල ගුවන් තොටුපළට පැමිණියා. ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තයේ අතර ගුවන් සේවා යළි ආරම්භමින් පළමු ගුවන් යානය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළට පැමිණියා. ඒ 340 දරන මෙම මගී ගුවන් යානයයි මෙසේ පැමිණියේ. සිකුරාදා හා ඉරිදා වශයෙන් සතියට දින දෙකක් ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තයේ අතර ඍජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තල ගුවන්තොටුපළට ඊයේ පැමිණියා. ඇන්ටනෝව් NA-124 දරන මෙම යානය මේ වසර තුල පමණක් අටවතාවක් මත්තල ගුවන්තොටුපළට ගොඩබසවා තිබෙනවා. ඉන්දියාවේ කරච්චි සිට ජකර්තා බලා යමින් සිටින අතරතුර යානය ගොඩබසවා ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහායි. ज्येष्ठ देशपालज्ञक वो डी ए राजपक्ष महतागे पनास एक्वन गुण समुर उत्सवय अग्रमात्य महिंद राजपक्ष मतितुमागे प्रधानत्वेन तंगल्ले दीपवत्तुना හිටපු කතානායක වරේකු මෙන්ම කෘෂිකර්ම හා ඉඩම් උප ඇමතිවරයෙක වූ ඩී රාජපක්ෂ මහතා හම්බන්තොට සහ බෙලියත්ත හිටපු මන්ත්‍රීවරී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කර පෝෂණය කිරීමේදී විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ ඩී රාජපක්ෂ මහතාගෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයටද විශාල සේවාවක් සිදුව තිබෙනවා. ඩී රාජපක්ෂ මහතාගේ 51 වන ගුණසමර උත්සවයේ ආරම්භ වුණේ තංගල්ල පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්ප පහර දැක්වීමිනුයි. අග්‍රාමාත්‍යවරයා මෙන්ම රාජපක්ෂ පවුලේ ඥාතීන් මහජන නියෝජිතින් හා පාසල් දරුදරියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පුෂ්ප පහර දැක්වීමෙන් අනතුරුව පූජ්‍ය මිරිසේ ධම්මවස්ස ස්වාමින් වහන්සේ අනුශාසනාවක් සිදු කළා. ඩී රාජපක්ෂ ගුණසමරුව වෙනුවෙන් සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරුණේ තංගල්ල නගර ශාලාවේදී. අග්‍රාමාත්‍යවරයා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. डी ए राजपक्ष गुण समृदेशने पवत्तुए जनाधिपति नीतिज्ञ अली सब्री महताई උබලාගේ දිස්ත්‍රික්කය පිළිබඳව ඉදිරි දක්මක් ඇතුව එදා වෙනසක් කරන්න පුළුවන් උනා නම් කවදාවත් බොහෝතපු විදියට මේ දිස්ත්‍රික්කයේ මහා පරිවර්තනයක් සිදු වෙලා තිබෙනවා නම් අද අභියෝගය එතුමාගේ ඊළඟ පරම්පරාවට මේ රට ලොව සුපිරි රටක් බවට පත් කරන්නට එතුමන්ලාට අවශ්‍ය ශක්තිය ධෛර්යය තියෙනවා කියලා මම විශේෂයෙන්ම විශ්වාස කරනවා. පෙරමුණට රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරි ගමනක් නොමැති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා. බතරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ජවිපෙට කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සෙම තෝරන අඩු නපුරනේ. එක කාලයක රනිල් වික්‍රමසිංහ රිගේනින් ශ්‍රී ලංකා ගෙනල්ලා තියෙන කාලේ ඒගොල්ලන්ට හිතුණා අඩු නපුර තමයි මහින්ද කියලා. ඊට පස්සේ 2010 ජනාධිපති වෙන්නේදී ඒගොල්ලන්ට හිතුණා මහින්ද තමයි නපුරු. සරත් පොන්සේකා කියන්නේ අඩු නපුර. ඒකට උදව් කරා. ඔය සූදුවට සම්බන්ධ වෙලා මොකක්වත් වෙන්නේ නැහැ. සමාජයේ මොනවහරි හැද ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් සංවේදී වෙන බලවේග අරන් ගිහිල්ලා රනිල්ට ගැට ගහන එක තමයි ඔය කරමින් ඉන්නේ. ඒක අතිශය ප්‍රතිගාමී. ඒ නිසා අපි හිතනවා නම් අඟලක් හරි මේ තියෙන තැනින් ඉස්සරහට යන්න ඕන කියලා. ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ රනිල් එක්ක ගිහිල්ලා නෙවෙයි. බදුළු ඔයිට පෙරළුණු වෑන් රථයක සිරවී සිටි පුද්ගලයෙකු පැය 3ක පමණ මෙහෙයුමකින් පසු නිර්පද්‍රිතව බේරාගෙන තිබෙනවා. මේ සමග තවත් පුවත් කිහිපයක් කැටි සටහන විශේෂාංගයේ. බණ්ඩාරවෙල දෝව ආසන්නයේ අඩි 200ක පමණ ප්‍රපාතයකට ඇද වැටුණු වෑන් රථය බදුළු ඔයට පෙරළී තිබෙනවා. එහි සිරවි සිටි රියදුරු පැය 3ක පමණ කාලයකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිසිය සහ පවුලේ ඥාතීන්ට හැකි වුණා. අධික මීදුම සමග මාර්ගය අපහැදිලි වීම හේතුවෙන් අනතුර සිදු ඇති බවයි වාර්තා වන්නේ. අම්පාර කරංගාව ප්‍රදේශයේ ජනතාවට හිරිහැරයක් වූ වනාලියෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. මෙම සත්වයා අවස්ථා කිහිපයකදීම වනජීවී නිලධාරීන් පසුපසද හඹාවිත් තිබෙනවා. තුන්වන වරට ලබා දුන් එන්නතකින් පසුවයි අලියා නිර්වින්දනය වූයේ. වනාලියා හොරෝපතාන අලිරඳු මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණි ගුවන් මගියෙකු ශරීරයේ හා ගමන් මළුවේ සූක්ෂම ලෙස රැගෙන ආ රන්බහඬ තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් අත්තරන් කොට ගත්තා. රත්රන් තොගේ බර කිලෝග්‍රෑම් 1.5ක්. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 90කට ආසන්න බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ රැවුලවවන්නන්ගේ සංගමයේ දෙවන වැඩසටහන මහනුවරදී පැවැත්වුණා. සෙන්කඩගලපුර රැවුලවවන්නන්ගේ සම්ප්‍රාප්තිය ලෙසයි එය නම් කර තිබුණේ. රැවුලවවන්නන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ව්‍යාපාරික පුවත්. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ කුරුණෑකල ශාඛාවේ නව ගනුදෙනු කවුලුව පසුගියදා විවෘත කෙරුණා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ත සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
බොහීමියන් රප්සෝඩි චිත්‍රපටයේ මෙරට මංගල දර්ශනය පසුකේදා ප්‍රදර්ශනය කෙරුණා. ඒ කොළඹ සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා සංකීර්ණයේදී. මෙම සිනමා සංකීර්ණය අති නවීන තාක්ෂණින් හා පහසුකම් වලින් සමන්විතයි. ජාත්‍යන්තර මට්ටමේ සිනමා අත්දැකීමක් විඳ ගැනීමට ප්‍රේක්ෂකයන්ට මෙමකින් අවස්ථාව දවනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෞපිය උපහාර වැඩසටහනක් පසුකේදා පැවැත්තුණා. අම්පාර ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගමයි වැඩසටහන සංවිධානය කර තිබුණේ. LOLC ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. NDB බැංකුව සුවිශේෂී පොලි අනුපාත සමගින් ස්මාර්ට් ඇග්‍රි ලීසින් හඳුන්වා දුන්නා. කෘෂි දීවර යනාදී ක්ෂේත්‍ර සඳහා වාහන මිලදී ගැනීමේදී සහනදායි පොලි අනුපාත යටතේ ලීසින් කටයුතු සිදු කර ගැනීමට ගනුදෙනුකරුවන්ට මෙහිදී අවස්ථාව හිමිවනවා. ඒ ඉතා නම්‍යශීලී පහසු ගෙවීම් සැලසුම්ද සහිතවයි. Ideal Motors පෞද්ගලික සමාගමේ නවතම වාහන අමතර කොටස් අලවි මධ්‍යස්ථානය විවෘත කෙරුණා. ඒ කොළඹ 10 අංක 54 යන ස්ථානයේදී වාහන අමතර කොටස් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා මෙහිදී විශේෂ වට්ටම් හා පහසුකම් ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ. Ideal Motors සභාපති නලින් වෙල්ගම මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk